පහුගිය 2024 කලබුන විද්‍යා දෙපාර්තමේන්තුව සතු වර්ෂාපතන මධ්‍යස්ථාන නිරීක්ෂණ කිරීමේදී විශේෂයෙන්ම බස්නාහිර සබරගමු පළාත්වලින් මිලිමීටර් 100 පමණ වෙන තද වැසි නිරීක්ෂණය වුණා. කෙසේ වෙතත් මෙම තත්ත්වය අද දවසේදී අවම මට්ටමක පවතිනවා. ඒ කියන්නේ තද වැසි ස්වභාවය අවම වේවි. කෙසේ වෙතත් වැසි සහිත ස්වභාවය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අද දවසේ කාලගුණ ආනාවේ කිපියොන් අවධානය යොමු කරද්දී අද දවසේදී අපිට බස්නාහිර සබරගමු වයඹ පළාත් එවැගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි තවදුරටත් පවතීවි. එවැගේම ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලීදී රාත්‍රී කාලීදී සංස්වල්පයක ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් අද දවසේත් පවතිනවා. එවැගේම පහුගිය දින ආසංසන්දනය කරද්දී දිවිනාශිතව පවතින සුළඟ ස්වභාවය අද දවසේදීත් පවතිය හැකි. ඒ අනුව දිවයිනේ වයඹ උතුරු මැද සහ උතුරු පළාත් ඒ වගේම ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරගල දිස්ත්‍රික්කවල විටින් විට හවන පැයට කිලෝමීටර් 40ක 50ක් පමණ තද සුළං තවදුරටත් පැවතිය හැකි. දිවිනට ආන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේවි. ඒ වගේම සිසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයේ පමණක් වැසි ඇති වෙන්න පුළුවන්. දිවෙන වටාන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් තමයි හමායන්නේ. සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25-35 අගර අතර අගයන්වල පවතී. විකසේ වෙතත් පුත්තලම සිට කංකසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ඒ වගේම පොතුවිල් සිට හම්බන්තොට දක්වා වෙරළොබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 පමණ අගයන් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළ ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න කියලා දීවර සහක නායක ප්‍රජාවට මතක් කර සිටින කැමැති. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.